ලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් අද පත්තරබලතයන වාර්තාාවලට යන්න හදන්. අද දිනමින මෙහිම ලියනෝ. ලලිත් කොතලාබලගේ මරණය හේතුව නනිවුමෝනි අ බිරිිය දේහේ එපා කියයි. බිරිියගේ සහෝදරිය භාර ගනිී සිරංචනී කුමාරි වාර්තා කල්ලතේ. ශ්‍රීෂපාටයෙන් කතා කීපයක් කියවෙනෝ. හරි? කෝටිපති ව්‍යාපාරික දේශපාන්නේ දේශබන්ධු ලලි කොතලාබලගේ මරණය ගැන. සැක සයිත බෞ්ට බිරිියගේ සහෝදරය කරනලද පැමිණිල්ල සලකා බැලූ කොළඹ ප්‍රධාන මයිෂ්ට්‍රාත් ප්‍රසන්න අල්වෙෙස්. මුෘතදේ බොරැල්ල කනත්තේ බෝමධානයකිරීමට නියෝ කරමින් ශැරින් විජරත්න ප්‍රාන්දුව වනයට මුෘතදේගේ මුදාහැරීමට ඒ නෝග කළලා. මීට අමතරව අධිකරණ වෛද්‍ය නිලධාරී තිෙදෙන කුහමුවේ. මාර්ණයම්බන්ධයෙන් පශ්චාත් මාර්ණ පීක්ෂණය සිදුකරීමටද මයිස්ත්‍රාත්තරයා කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත නියෝග නිකුත් කලා. ඒ පුරුෂයාගේ මුර්ථදේහේ බාර ගැනීම සිලියා කොතලාබල විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර. ඇගේ වැඩිමහල් සහෝදිරියක වන ශරී විජේරත් නෑන අය. වෙත්ත බාරදීමට එකත්තේ පළකර ඇතැයි බම්ඹලපිටිය පොලිසි ආධිරණයට කරනලද කරුණුදැක්වීම සලකා මයිෂ්ට්‍ර අත්තරයා මුෘර්තදේහ ඇයවෙත මුදාහැරිය කියලා වැඩදුරටත් වාර්තා කරලා තියෙනු. බලන්න එන කතා විරිින්ඳ දේහේ බාරගැනීම එපා කියල කියෙනවා එදකොට වෙන කෙනෙක්ට දෙන්ඩගන්න. දකොට අවුරදු ානකට පෙරාතු. දශක කීපකට පෙරාතු. ටනිිත් කොතලාබල කියන නාමය කතාාවනේ කෝමද ඊට පස්ස ඇති වුණු තත්ත්යන්නෙක්ක ඒ ව්‍යාපාරවලට පත්වුණනු ඉරණම ඒ ව්‍යපාර නිසා ඇතමන් ටත්තුුණු ඉරණනම් පෙළිබඳව කතාබුණු හැටි දැන් නෝගේ මේ ෑමත්තෙක්ක මේේනවාර්තා බලන්න කාලය මවන වෙනසා තාත් සටාන කරුණු පත්තරේ ප්‍රධාන පිටි වත් ලියනු. වසර පහක් රඳවාගිෙන සිටිමින් කණඩායමක් ලිත්ගේ දේපල දෑහගෙන මරණයත් සැකයි නෑනාගෙන් පැමිණිල්ලක් ඉශාර රත්නකාරලියන්. කෝටිපති ව්‍යාපාරික ලිත් කොතලාවලගේ මරණය සක සහිත බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොළුල් විවර්ශණයක් පාවත්තන බව පොලිසි අධිකරණයට දැනුම්දී ලතිබෙනු. ඉකුත් විසියක්වනිදා නාරහැම්පිට ලකාක දගලිකර හේ ප්‍රතිකාල්ලලාබමින් සිටියේද මේ ගගේ අසූපස් සැවරදි ලිත් කොතලාවලගේ මරණය සකසාහිත බවට සඳාන් කරමින්. ඕගේ බිරිඳගේ වැඩිමල් සොහිරය වන ශෙරින් විජයරත්ව විසින් කරල්ලද පැමිණල්ලක් අනු අදාල් විමර්ශනයේ පවත්වන බව බම්පලපටිය පොලිසිය ප්‍රධාන මහෂත්‍රාත් ප්‍රසන් අල්විශ්‍රත එලෙස දැනුම් දේලාතිබෙන. කාරණා මොනුව මත්තුව වෙනවාද. කණ්ඩායමක් ලලිත්ගේ දේපල දැහැගෙන මරණයත් සැකයි වසරපහ ක්‍රඳවාගෙන සිටබින් කියලා චෝදනාව එල්ව වෙලා තිබෙන්.